අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. අලුත් ආර්ථිකයකට පණ දෙන්න හදන ජනපති රනිල්, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ සහය සජිත්ට, අපිට තමයි පුළුවන් අනුර කියයි. මෙරට අඩු ආදායම් ලාභින් බලකැන්වීම සඳහා ලබා දෙන සමෘද්ධියනුත් ගසා කෑ හැටි පිළිබඳව නවතම විගණන වාර්තාවකින් හෙළිකර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර 9ක කාලය තුළ සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල සිදු ඇති වංචාවන්‍නී වටිනාකම රුපියල් කෝටි 28කට අධික බවයි එහි දැක්වෙන්නේ. 2023 වසරට අදාළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික විගණන වාර්තාවෙන් මේ බව හෙළිකර තිබෙනවා. සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014 සිට වසර 4ක කාලය තුළ සිදු වූ වංචා 135ක් පිළිබඳ 2018 සහ 2019 විගණන වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා. මෙම වංචාවන්හි වටිනාකම රුපියල් 11 කෝටි 57 ලක්ෂයකට අධික බවයි විගණන වාර්තාව පෙන්වා දී ඇත්තේ. තවද පසුගිය වසරේ අප්‍රේල් මස විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2019 සිට 2023 පෙබරවාරි දක්වා සිදුකර ඇති වංචා 92ක වටිනාකම රුපියල් 17 කෝටි 21 ලක්ෂයකට අධික බවද විගණනය මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මේ හේතුවෙන් සියලු සමෘද්ධි බැංකු හා බැංකු සමිති පරිගණක ක්‍රියාවලියකට යටත් කිරීම සිදු කරමින් සිතාමතා සිදුකරන වැරදි හා මූල්‍ය වංචා උම කර ගැනීම අපේක්ෂා කළද වාර්තා වී ඇති මූල්‍ය වංචා හා අක්‍රමිකතා ප්‍රමාණාත්මක අගයක් ගෙන ඇති බවයි විගණන වාර්තාවේ සඳහන් කර ඇත්තේ. එමෙන්ම 2013 වසරේ සහනාධාර ගෙවීම සඳහා එවකට සමෘද්ධි කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව මගින් සමෘද්ධි අධිකාරියෙන් ලබාගත් රුපියල් කෝටි 237ක මුදල මේ වනතෙක් නිරවුල් කිරීමට කටයුතු කර නැති බවද විගණන වාර්තාවේ සඳහන්. තවද සමෘද්ධි හා අඩු ආදායම් ලාභීන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට ස්ථිරසාර වෙළඳපළක් නිර්මාණය කර දීම හා ජීවන තත්ත්වය ඉහළ නංවාලීම අරමුණු කරගෙන දිවයින පුරා සුවබොජුන්හල් 31ක් ආරම්භ කර තිබෙනවා. මේ අතරින් 2021 වසරේදී රුපියල් 189කට අධික මුදලක් වැයකොට ඉදිකරන ලද අක්මීමන හා හබරාදුව සුවබොජුන්හල්වල ව්‍යාපාර කටයුතු පසුගිය දෙසැම්බර් 31 වන විටත් ආරම්භ කර නැති බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා. සීක්‍රෙන් ඉහළගිය බාණ්ඩ හා සේවාවල මිල තවමත් අඩු වී නැහැ. ඊට හේතුව කුමක්ද? අප මේ පිළිබඳව මහාචාර්ය වසන්ත අතුකෝරලගෙන් විමසීමක් සිදු කළා. රටේ ආර්ථිකයේ සිදුවන සුළු වෙනස් වීමකදී පවා බාණ්ඩ හා සේවාවන්වල මිල කරන් ඉහළ යනවා. නමුත් එලෙස ඉහළ යන වේගයට බාණ්ඩ හා සේවාවන්හි මිල කරන් පහළට එන්නේ නැහැ. අත්‍යවශ්‍ය බාණ්ඩ මිල කරන්වල අඩුවක් වෙළඳපළේ තවමත් දකින්නට ලැබෙන්නේ නැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. ඇයි තවමත් අපේ රටේ බාණ්ඩ මිල කරන් අඩු වෙන්නේ නැත්තේ? අප මේ පිළිබඳව මහාචාර්ය වසන්ත අතුකොරලකින් විමසීමක් සිදු කළා. බාණ්ඩ හා සේවාවන්වල මිල ගණන් අපි සලකා බලනකොට ඒවයි දැඩි භාවයක් අපිට දැක ගන්නට පුළුවන්. ලංකාවේ වෙළඳපළ නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් පාරිභෝගික සේවා අධිකාරිය මේ සඳහා යම් යම් දේවල් ක්‍රියාත්මක කරාට තාමත් රට තුල ව්‍යාපාරිකයින් ප්‍රමාණයක් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා බාණ්ඩ හා සේවා ඉහළ මිලකට අලවි කරමින් ඔවුන්ගේ ලාභය වැඩි කර ගැනීම සඳහා ක්‍රියා කරන තත්ත්වයේ අපිට දැක් ගන්නට පුළුවන්කම තියෙනවා. 2021ට සාපේක්ෂව සංසන්දනය කළ බලනකොට ලංකාවේ උද්ධමනය 94.7%කින් පමණ මේ වෙනකොට වැඩි වෙලා තිබෙනවා. සරල අදහස තමයි බාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් අදාළ කාල පරිච්ඡේදයේ තුල 94.7%කින් පමණ ඉහළ යාමක් පෙන්눔 කරනු ලබන බව. ආහාර කාණ්ඩයේ උද්ධමනය 139%කින් පමණ වැඩි වෙලා තියෙනවා. ප්‍රවාහන පිරිවැය සැලකිය යුතු ආකාරයකට පහළ ගියේ නැත්නම් රට තුල බාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් පහළ යාමක් අපිට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. විදුලි බලය, ජලය, ওই වගේ දේවල් වලත් මිල ගණන් ඉහළ ගියා. ඉතින් මේවා සමහර විට අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරනවා නිෂ්පාදකයින්. ඒවායේ මිල ගණන් සැලකිය යුතු ආකාරයට පහළ ගියේ නැත්නම් ඒ තුල බාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් පහළ යාමක් අපිට අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. විනිමය අනුපාතිකය තුල පවතිනා වූ අවිනිශ්චිතතාවය නිසා ආනයනය කරන බාණ්ඩ හා සේවාවල මිල ගණන් සැලකිය යුතු ආකාරයට පහළ යාමක් අපිට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. බොහොමයක් අර මිල ගණන් ඉහළ ගිය අවදී පැවති මිල ගණන් වලටම තමයි තාමත්
පවතින්නේ. වතුකරේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුවරඑළියේ පැවති හමුවකදී. අඳුරට ඉන්න ද්‍රවිඩ ජනතාව මූලිකත්වය කරගත්ත සමාජයක් ඉන්නේ. මම යෝජනා කරන්නේ ජනවාරි නැත්නම් පෙබ්‍රවාරි මාසේ ඊළඟ අවුරුද්දේ මේ කඳුකරේ ද්‍රවිඩ ජනතාවත් ඒ අයට ඇති සමාජ ප්‍රශ්න, මෙහි සමාජ සාධාරණත්ව, සමාජ සංවර්ධන ඇති කිරීම පිළිබඳ ආණ්ඩුවේ හැටියට සම්මන්ත්‍රණයක් ඇඳුවා. දැන් මමයි කම්කරු අමාත්‍යාංශයේ බාර අරගෙන තියෙන්නේ. සමාගම් හතක් දැනටම එකතු වෙලා තියෙන පඩිගෙවල්. ඉතින් පඩි මණ්ඩලයේ තීරණය කරන් පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මම නීතියක් ගේනවා මේ තියෙන පඩි මණ්ඩලයේ වැටුප්‍රමේ ක්‍රියාත්මක කරන්න කියලා. මේ වතුකරයන් නෙමෙයි දැන් කඳුරට දෙමළ ජනතාවගේ සමාජය දියුණු කරන්න. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නුවරඑළිය දිස්ත්‍රික් විද්වත් වෘත්තිකයන් අතර හමුවක්ද ඊයේ පැවැත්වුණා. දැන් IMF ගිවිසුම, ඊට පස්සේ අනික් රටවල් එක්ක ඇති වුණේ ගිවිසුම. මේ කොන්දේසි අනුව ගියොත් අපිට මුදල් ලැබෙනවා ඊළඟ අවුරුදු කීපේ. කොන්දේසි කඩ කරොත් ඒක අපිට නැති වෙනවා. ඉතින් මේ ඡන්දේ තියෙන්නේ අපි ඒක අනුගමනය කරනවද නැද්ද කියලා. ආපෝ පෝලිං යුගයට යනවාද කියලා. ඊළඟ දශකයේ තුල අපි අපනයන ආර්ථිකයක් වෙන්නේ නැත්නම් ආපහු මේ තත්ත්වයට වැටෙනවා. ඉතින් අපි බලන්න ඕනේ පැනලා ගිය ඇයට මේ වක්‍යෙම බාර ගන්න පුළුවන්ද කියලා. තව විශාල ප්‍රශ්නයක් තියෙනවා වතුකරේ ගැන. වතුකරේ ඇතුළේ ඉන්න ජනතාවට ලයින් කාමර තියෙන්නේ ඉඩම් අයිතියක්වත් නැහැ. මං සින්නක්කර අයිතිය දෙනවා. අනික් පොදු ප්‍රදේශාතවට තියෙනවා ආණ්ඩුවට අරගන්නවා. වතුකරේ ද්‍රවිඩ ජනතාවට පළවෙනි වතාවට තමන්ගේ කියලා ඉඩම් උයි තමන්ගේ කියලා ගන් තියෙනවා. සුදුවලි බබට පත්ව ඇති ව්‍යාපෘති සාර්ථක කිරීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කුහක දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ හම්බන්තොට පැවති රැස්වීමකදී. මම මෙහෙම දෙයක් කියන්න. කවුරු කැමති වුණත් නැති වුණත් ජාත්‍යන්තර වරායක් හම්බන්තොටදී. කවුරු කැමති වුණත් නැති වුණත් ජාත්‍යන්තර ගොන්තොටුපලක් තියෙයි. කවුරු කැමති වුණත් නැති වුණත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් තියෙනවා. ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්. ඒව ආරම්භ කරනකොට වැරදි දත්ත මත ඒව ආරම්භ කරන්නට කටයුතු කරනවායි කියලා චෝදනාවක් තියෙනවා. නමුත් අපි මොකද්ද කරන්නට ඕන? අපි කුහක දේශපාලනේ ඉවත් වෙන්නට ඕන. මේ ජාත්‍යන්තර වරාය, මේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ බොහෝ දෙනා විවේචනය කරන රටට බරක් කියලා. බරක් කියලා විවේචනය කරන එක බොහොම ලේසි. නමුත් රටට බරක් වුණු දේ හම්මන්තොට ජනතාවටත් රටේ ජනතාවටත් ඵලදායි සම්පත් බවට පත් කර ගැනීම බොහොම අමාරු දෙයක්. මම ඔබට පොරොන්දු වෙනවා අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක හම්බන්තොට වරායක් බවට පත් කරනවා, අසාර්ථක ගුවන්තොටුපළ සාර්ථක ගුවන්තොටුපළ බවට පත් කරනවා, සම්මන්ත්‍රණ ශාලාව ක්‍රීඩාංගණය කවුරු කැමති වුණත් නැති වුණත් ලැබිලා තියෙන සම්පත් මොකෝව ගලවගෙන ගිහිල්ලා ණය දුන්නු අයට මෙන්න ක්‍රීඩාංගණය, මෙන්න සම්මන්ත්‍රණ ශාලාව, මෙන්න වරාය, මෙන්න ගුවන් තොටුපළ කියලා ආපහු අපි ලබාගත්තු ණය වලින් ණයබරෙන් නිදහස් වෙන්න පුළුවන් බෑ. ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ මොකක්? මේ අසාර්ථකයයි කියන ව්‍යාපෘති අපි සාර්ථක කරවන්නට ඕන. ලෙහිසි නෑ. ඒක බොහොම අමාරු දෙයක්. නමුත් මම ඔබට කියන්න කැමතියි අපි සැලසුම් හදලත් හමාරයි. අපි විවිධ ජාත්‍යන්තර ආයෝජන, ජාත්‍යන්තර ප්‍රාග්ධනය ගෙනවිල්ලා මේ සුදුවලි කියන ව්‍යාපෘති සාර්ථක ව්‍යාපෘති බවට පත් කරන්නට ඒ වගකීම මමත් මගේ කණ්ඩායමත් බාර ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රණී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජනබලවේගය සමග එක් වී තිබෙනවා. ඇය 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පා දිස්ත්‍රික් මන්ත්‍රීවරයක් ලෙසයි පාර්ලිමේන්තුවට පිවිසියේ. අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍යදුර රැසක්ම හොබවා තිබෙනවා. වැටුණු රට ගොඩගන්නේ ජාතික ජනබලවේගයේ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. තඹුත්තේගම පැවති ජනහමුවකට එක්වෙමුණුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. පෞද්ගලික මට කිසිදු යුක්ති සහගත අයිතියක් නෙමේ දාලය. අපිත් එකට හිටපු සොයුරම් මිය ගියාන. අපි දේශපාලනට ගෙනාපු සොයුරම් මිය ගියාන. මාව දේශපාලනට ගෙනාපු මිය ගියාන. කිසිසේත්ම යුක්ති සහගත අයිතියක් නෙමේ අත්තරය. ඒ නිසා සහතික වශයෙන් තිර අදිස්ත්‍රාණක යුතුව ජයග්‍රහණය සඳහා මේ ගමන මෙහෙවනවායි කියන අරමුණින් අපි වැඩ කරා. අත්තරින් යමකට බලමු. එයි මේක මේ වෙලාවේ අප වෙත පැවරී තිබෙන වගකීම. අප කරන්නේ නැත්නම් කවුද කරන්නේ?
ජනාධිපති පුතාල කරයිද? ජනාධිපති කෙනෙක් බෑන කරයිද? මතකද බලන්න. ඒගොල්ල කවදාවත් සැබවින්ම පොදු ජනතාව ගැන කල්පනා කරපු අය නෙවෙයි. ඒගොල්ල හැම වෙලාවෙම පොදු ජනතාව රැවටීමකට භාජනය කරනවා. පොදු ජනතාව ඇඳවීමකට භාජනය කරලා ඒගොල්ලන්ගේ ජීවිතය, ඒගොල්ලන්ගේ පවුල්, ඒගොල්ල වටේ ඉන්න කණ්ඩායම්, ඒගොල්ලන්ගේ ඉතාමත් ව්‍යාපාරිකයන් පැලැත්තියක් නඩත්තු කරන මේ රටේ. ඒ නිසා අපිට අවශ්‍යතාවයක් තිබුණා මේ වෙනස් කළ යුතුයි කියලා. මම හිතනවා ඒ වෙනස් කිරීම සඳහා ඉතාමත් ආසන්නම අවස්ථාවයිද වෙනස් කළ හැකි. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. Thank you.